ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා යාළුවෝ හැමෝම සිංහල මූවී රිවියු YouTube channel එකට. 2022 ගේනිකුත් තුන සර්වයිව් කියන ඉංග්‍රීසි චිත්‍රපටිය රිවියු එක තමයි අදාරගෙන ආවේ. මේක ඇඩ්වෙන්චර් රොමාන්ස් ගණයට අයත් වෙන චිත්‍රපටියක්. මේ වෙද්දි චිත්‍රපටිය ප්‍රධාන චරිත වෙන ජේන් ඉන්නේ අමුතු විදිය රෝහලක. අමුතුයි කියලා කිව්වේ මේ රෝහලේ ඉන්නේ විවිධ මානසික ප්‍රශ්න හින්දා සියදි විනාස ගන්න උත්සාහ කරපු කට්ටිය. ජේන් මේ රෝහලේ ඉඳන් ආපහු එයාගේ ගෙදරට යද්දී ලොකු හිමකන්දක් උඩට මෙයාලා ගියපු ප්ලේන් එක කඩාගෙන වැටලා අනතුරක් එනවා. මේ අනතුරෙන් ජේන් එක තවත් එක කොල්ලෙක් විතරයි බේරෙන්නේ. ජේන් කියන්නේ මැරෙන්න බය නැති ඕනම වෙලාවක සිය දිනස ගන්න එක ගැනම හිතේ තියාගෙන ඉන්න කෙනෙක්. එහෙම තියෙද්දිත් මෙයාලා මේ හිමකන්ද උඩම මැරිලා යයිද? එහෙම නැත්නම් පාර හොයාගෙන ගිහිල්ලා ජීවිතේ බේර ගන්න try කරයිද? ඉතින් මේ සම්පූර්ණ කතාව දැනගන්න වීඩියෝ එක ඉවරනකල් බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මේ වගේ film review දෙකටම බලන්න ඕන නම් දැන් මාගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. film එක පටන් ගද්දිම පෙන්වන්නේ හීනයක් දකලා බය වෙලා ඇහැරෙන ජේන්. මේ වෙද්දි ජේන් සිය දිවි නැති කරගන්න හදන අයට ප්‍රතිකාර කරන රෝහලක තමයි ඉන්නේ. මේ වෙලාවේ ජේන් එක්ක එක කාමරයේ ඉන්න කාර මෙයාගෙන් අහනවා හීනෙන් බය වුණාද කියලා. ජේන් කියනවා ගුවන් යාන අනතුරක් වෙනවා හීනෙන් දැක්ක කියලා. කාර ආයෙත් අහනවා ජේන්ගේ තාත්තා ප්ලේන් එකේ හිටියද කියලා. ජේන් අඬනවා වගේ කියනවා තාත්තා හිටියද නැද්ද කියන්න එයාගේ මුහුණ හරියටම දැක්කේ නැහැ කියලා. ඒත් එකම කාර ජේන් ළඟට ඇවිත් කියනවා එයා ආපහු ගියාම එයා නැති පාළුව ගොඩක් දැනෙයි කියලා. මොකද ජේන් මේ රෝහලට ඇවිත් එක කාලයක් ඉඳලා යාට සනීප වුණු හින්දා රෝහලෙන් ආපහු මෙයාට ගෙදර යවන්න තමයි හදන්නේ. ජේන් කාරගේ හිතාදන්න කියනවා එයාත් සනීප වෙලාවම දෙන්නට ආපහු හම්බ වෙන්න පුළුවන් වෙයි කියලා. මේ රෝහලේ ජේන් වගේම සිය දිවි නැති කරගන්න try කරපු අය ගොඩක් දෙනෙක් හිටියා. මේ ගොඩක් දෙනෙක් මානසික ප්‍රශ්න හින්දා තමයි මැරෙන්න හදලා තියෙන්නේ. ඒ වගේම මද්දර් වලට ඇබ්බැහි වෙච්ච කට්ටියත් හිටියා. ජේන්ටත් ඒ වගේම දරුණු සිද්ධියකින් පස්සේ තමයි සිය දිවි නැති කරගන්න හිතලා තියෙන්නේ. ඒ සිද්ධිය ගැන ෆිල්ම් එකේ ඉස්සරහට යද්දී ඔයාලට දැනගන්න පුළුවන් වෙයි. ජේන් අවුරුද්දකට කලින් වගේ තමයි මේ රෝහලට අවිලා තියෙන්නේ. දවසක් මෙයා මැරෙන්න හදපු සිද්ධිය මතක් වෙලා හිතනවා එයා එයාටම හානි කරගෙන මැරෙන්න නෙමෙයි හැදුවේ ඔළුවේ තියෙන ප්‍රශ්න වලින් ගැලවෙන්න විතරයි ඕනෝනේ කියලා. එදාර හැමෝම නිදාගෙන ඉන්න අතර ජේන් නැගිටලා කාමරෙන් එළියට යනවා. එයාත් එක්ක කාමරේ හිටපු කාරණම් දැක්ක ජේන් කොහේ හරි ගියා කියලා. ජේන් හොරෙන්ම මේ රෝහලේ තිබ්බ පාමසයකට ගිහිල්ලා බෙහෙත් පෙති ගොඩක් කප් එකකට දාගෙන ආපහු එයාගේ කාමරයට එනවා. මේ වෙලාවේ කාර නැගිටලා ආනවා ජේන්ගෙන් කොහෙද ගියේ කියලා. හැබැයි බෙහෙත් ගැන කතාව කියන්න දුව කාරට ආපහු නිදාගන්න කියලා ජේන් කියනවා. ඉතින් ඊළඟ දවසේ මේ රෝහලේ ડોක්ටර්ත් එක්ක ටික දිනක් චිකිත්සාවක් කරද්දී ડોක්ටර් ජේන්ට කියනවා එයාගේ හිතේ මොනවා හරි හිර කරගෙන ඉන්නවා නම් හැමෝටම අහන්න එක කියන්න කියලා. ඊට පස්සේ ජේන් හිතා ගන්නවා හැමෝම හිතාගෙන හිටියට එයාට දැන් සනීපයි කියලා. ඒත් අද එයා ප්ලේන් එකට නැග්ගට පස්සේ ආපහු ගෙදර යන්න දුව ඒක ඇතුළතම සියදි විනාස ගන්නවා කියලා. හැබැයි මෙයා කට්ටි ඉස්සරහදි කියන්නේ නම් ආපහු ගෙදර ගියපුවාම ඒ හැමෝම මතක් වෙයි. හැමෝම සනීප වෙලා එළියට ආවට පස්සේ ආයෙත් හම්බ වෙමු කියලා. එදාරා ජේන් අම්මත් එක්ක කතා කරද්දී අම්මා මෙයාට කියනවා දෙන්නව එක්ක යන්න අම්මා එයාපෝට් එකට එන්නම් තාත්තා ඉදි කරවගේ නිව්යෝක් වල දවසක් ඉඳලා දෙන්න ආපහු ගෙදර යන් කියලා. ජේන්ගේ තාත්තත් සියදි විනාස නැති කරගෙන තමයි මැරලා තියෙන්නේ. ඒක හින්දා මෙයාට දුක හිතලා එයා අම්මට ගොඩක් ආදරෙයි. ඒක හැමදාම මතක තියාගන්න කියලා කෝල් එක කට් කරලා යනවා. එයා හැම කිව්වේ ප්ලේන් එකේ යන ගමම මැරෙන්න කියලා තමයි ජේන් හිතාගෙන හිටියේ. ජේන් පොඩි කාලේ එයාගේ තාත්තට ගොඩක් ආදරය කරලා තියෙනවා. ජේන්ගේ තාත්තා මැරලා තියෙන්නේ එයාගේ ඔළුවටම වෙඩි තියාගෙන. ජේන් පොඩි කාලේ එයාගේ ඇස් දෙකටම දැක්කා එයා ගොඩක් ආදරය කරපු එයාගේ තාත්තා මැරලා ඉන්න විදිය. ඒකේ මානසික පීඩනයටම තමයි ජේනුත් මේ විදියට සීදීවෙන ඇති කරගන්න හදන්නේ. එදාරා ජේන් හිතනවා එයාගේ තාත්තා සීදීවෙන අසාගත්තට පස්සේ තාත්තා ගැන වැරදියට තමයි එයා හිතාගෙන හිටියේ. හැබැයි තාත්තා මැරලා තියෙන්නේ තාත්තගේ අම්මා මැරිච්ච එක ගැන මානසික පීඩණයෙන් තාත්තා මැරෙන වෙලාවෙත් දැන් එයාට තියෙන මානසික පීඩණයම තියෙන්නේ කියලා. ඉතින් ඊළඟ දවසේ ජේන් රෝහලෙන් පිට වෙලා එයාපෝට් එකට ගියාට පස්සේ ජේන් එක්ක හිටපු කාර ડોක්ටර් හම්බලා කියනවා අන්තිම දවස් ටිකේ ජේන්ගේ හැසිරීම අමුතුයි. එයාට තාමත් හොඳටම හොඳ නැහැ කියලා. ඒ හින්දා මේ ගැන අහන්න ડોක්ටර් ජේන්ට කෝල් ගන්නවා. හැබැයි ජේන් ෆෝන් එක ආන්සර් කරේ නැහැ. මේ වෙලාවේ තමයි එයාපෝට් එකේ හිටපු පෝල් ජේන්ව ඉස්සල්ලාම දකින්නේ. මේ වෙලාවේ ජේන් ළඟ හිටපු ගෑනු කෙනෙක් එයාට කියනවා එයාලා අද තමයි එන්ගේජ් වුණේ ඒ හින්දා ට්‍රිප් එකක් යන්න තමයි ආවේ කියලා. කට්ටිය පොලිමේ ඉද්දි කලබලෙන් වගේ ජේන් පොලිම ඉස්සරහට එනවා. මොකද එයා හිතුවා ડોක්ටර් මයාට කෝල් ගත්ත හින්දා මෙයාට බෙහෙත් පෙති ගත්ත එක රෝහලේ කට්ටිය දැනගෙන තමයි මේ විදියට කෝල් ගන්නේ කියලා. හැබැයි සිකියුරිටි කෙනෙක් ජේල් ළඟට ඇවිල්ලා කියනවා ආපහු පොලිමේ හරි තැනට යන්න කියලා. ජේන්ට පිටිපස්සේ හිටිය පොල් එයා සිකියුරිටි කෙනාට කියනවා ඒකට ගමන් නැහැ ජේන්ට ඉස්සල්ලා යන්න දෙන්න කියලා. ડોක්ටර් දිගටම කෝල් ගත්ත හින්දා ජේන් ගොඩක් බය වෙලා හිටියේ. ඒ හින්දා එයා වොෂ්රූම් එකට ගිහිල්ලා කෝල් එක ආන්සර් කරලා බලනවා. ડોක්ටර් මයාට කියනවා කාරා ජේන්ගේ හැසිරීම අමුතුයි කියලා කිව්වා. ජේන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. හැබැයි ජේන් බොරුවට කියනවා කාරා එයා යන එක ගැන දුකින් ඉන්නේ ඒක හින්දා තමයි එහෙම බොරු කියන්නේ නැත්තේ කියලා. ආයෙත් ડોක්ටර් කියනවා මොකක් හරි ප්‍රශ්නයක් නම් එයා ඉක්මනට එයාපෝට් එකට එන්නම් කියලා. හැබැයි ડોක්ටර් අවුත් එයා හිතාගෙන ඉන්න දේ කරගන්න හම්බෙන්නේ නැති වෙයි කියලා හිතලා ප්ලේන් එකට පරක් වෙනවා කියලා කෝල් එක කට් කරලා දානවා. ජේන් කාර ගැන කියපු දේ කාරාට තහුණ හින්දා යාට මේකට අවුල් ගිහිලා ගොඩක් අඬනවා. මේලා ජේන් කලබලෙන් ඇවිත් තිබ්බේ පිරිමි වොෂ්රූම් එකට. ඒ හින්දා පෝල් එතනට ඇවිල්ලා කාරාට කතා කරලා අහනවා පිරිමි වොෂ්රූම් එකට ආවේ මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. ඒත් එකම යාට සමා වෙන්න කියලා ජේන් ආපහු යනවා. හැබැයි පෝල් ට්‍රම් දෙනවා ජේන්ගේ හැසිරීම අමුතුයි කියලා. ඒ හින්දාම ආයෙත් පෝල් ජේන් හිටපු තැනට ගිහින් අහනවා මොකක් හරි ප්‍රශ්නකද ඉන්නේ අවුලක් නැත්නම් ඕන දෙයක් එයාට කියන්න කියලා. හැබැයි ප්‍රශ්නයක් නැහැ කියලා ජේන් එතනනුත් යනවා.
අය ටික වෙලාවකින් ප්ලේන් එක ටිකක් පරක්කු වෙයි කියලා තිබ්බ හින්දා ජේන් වාඩි වෙලා ඉදි එතනට ආපහු කෝල් යනවා. මේ වෙලාවේ දෙන්න ටිකක් විස්තර කතා කරගන්නවා. කොහමද ටික වෙලාවකින් ප්ලේන් එක ආවට පස්සේ ජේන් ගිහිල්ලා ප්ලේන් එක රණගිනවා. ඊට පස්සේ පෝල් ළඟත් එයා බුක් කරලා තියෙන ජේන්ට එහා පැත්තේ සීට් එකක් කියලා එයා ළඟින්ම වාඩි වෙනවා. මේ වෙලාවේ පෝල් එක දිගටම කතා කර කර හිටපු හින්දා ජේන් කියනවා එයාට ගොඩක් මහන්සි ඒක හින්දා ටිකක් පාඩුවේ ඉන්න දෙන්න කියලා. පෝල්ට මේකට අවුල් ගිහින් කතා කර කර හිටපු එක නතර කරලා හෙඩ්සෙට් එක ගහගන්නවා. ඉතින් ප්ලේන් එක පිටත් වෙලා ටික දුරක් ගියාට පස්සේ පෝල්ට හොඳටම නිින්ද කියලා තිබ්බේ. ඒ වෙලාවේ ජේන් ලියුමක් ලියලා පෝල්ගේ සාක්කුවට දානවා. ලියුමේ ලියලා තිබ්බේ එයාත් එක්ක කතා කරේ නැත්නම් එයාගේ තියෙන අවුලක් හින්දා නෙමෙයි. ජේන් කතා කරපු අන්තිම කෙනා පෝල් වුණු එකට එයා ගොඩක් සතුටු වෙනවා. පෝල් කතා කරපු විදිහෙන් එයා හොඳ කෙනෙක් කියලා තේරෙනවා. ඒ වගේම පෝල්ගේ ජීවිතේ සාර්ථක වෙන්න කියලා. ජේන් ලියුම පෝල්ගේ සාක්කුවට දාලා එයා හොරගම් කරපු බෙහෙත් ටිකත් අරගෙන කෙලින්ම යන්නේ ප්ලේන් එකේ වොෂ්රූම් එකට. බෙහෙත් දීලා මැරෙන්න හිතාගෙන තමයි ජේන් මේ විදිහට ආවේ. මෙයා බෙහෙත් පෙති ටික එළියට අරගෙන බොන්න හදද්දිම එකපාරටම ප්ලේන් එක ගැස්සිලා ගිහලා බෙහෙත් පෙති ටික බිමට වැටෙනවා. ඒත් එක්කම ගුවන් සේවිකාවක් එතනට ඇවිල්ලා ජේන්ට කතා කරලා කියනවා ඉක්මනටම ඇවිල්ලා සීට් එකට යන්න කියලා. විනාඩි 5කින් එන්නම් කිව්වට පස්සේ ගුවන් සේවිකාව ආපහු යනවා. ගුවන් සේවිකාව පෝල්වත් ඇහැරවලා කියනවා ආසන පටි දාගන්න කියලා. ටික වෙලාවකින් ප්ලේන් එක ගැස්සෙන එක වැඩි වෙලා පහළට කඩාගෙන වැටෙන්න ගත්තා. මේ මොකද වෙන්නේ කියලා හිතාගන්න බැරුව ජේන් බය වෙලා වොෂ්රූම් එකේ ඉඳන් හයියෙන් කෑ ගහනවා. ප්ලේන් එක කඩාගෙන වැටෙනවත් එක්කම ජේන්ට සිහිය නැති වෙලා යනවා. ඉතින් ටික වෙලාවකින් මෙයාට සීයාවට පස්සේ කණ්ණාඩියකින් බලද්දී යාගේ ඔළුව පැලිලා ලේනවා දැක්කා. ඒ ගාම ජේන් වොෂ්රූම් එකේ දොර අරගෙන එළියට යනවා. එතකොට තමයි මෙයා දැක්කේ ප්ලේන් එක කඩාගෙන වැටලා තියෙන හිම කන්දක් මුදුනට කියලා. ප්ලේන් එකේ හිටපු වාගේ මිනි හැමතැනම විසිරලා තිබ්බා. එකපාරටම ජේන්ට එයාපෝට් එකේ කතා කරපු ගෑනු කෙනා මෙයා ළඟට ලේ පෙරාගෙන ඇවිත් එතනම වැටලා මැරලා යනවා. දැන් මේ වෙලාවේ ගොඩක් බය වෙලා බේරගන්න කියලා කෑ ගහද්දී තවත් කෙනෙක් කතා කරනවා වගේ මෙයාට සද්දයක් ඇහෙනවා. එයා වටපිට බැලද්දී දකිනවා පෝල් තමයි සීට් එකට යට වෙලා කෑ ගහන්නේ කියලා. දැන් පෝල්වත් එළියට අරගෙන වැටිලා තිබ්බ බ්ලැන්කට් එකක් එහෙම අරගෙන එයා හිටපු වොෂ්රූම් එකට යනවා. මොකද වඩේටම හිම හින්දා මෙයාලට එළියේ ඉන්න බැරි තරමටම ගොඩක් සීතලයි. මේ වෙලාවේ පෝල් කියනවා එයාගේ ඉලෑටයක් කැඩලා වගේ ගොඩක් වේදනාවක් කියලා. දෙන්න බ්ලැන්කට් එක පොරවගෙන ඉදි දෙන්නට මෙහෙමම නිින්ද යනවා. උදේ හරනාට පස්සේ ජේන් අර මරණ ගෑනු කෙනා ළඟට ආවිල්ලා හොඳටම අරනවා. ටික වෙලාවකින් පෝලුත් එතනට ආවට පස්සේ එයා කියනවා ඒ ගෑනු කෙනාව වල දාන්න ඕන කියලා. හැබැයි එයා දැනටමත් මැරලා හින්දා ඒ ගැන වැඩිය හිතන්න ඕන නැහැ. සීතලේ ගොඩක් වෙලා හිටියොත් ලෙඩ වෙයි කියලා ජේන්වත් අරගෙන පෝල් ආපහු ඇතුළට යනවා. ටික වෙලාවක් එහෙම ඉද්දී ජේන්ගේ බෙහෙත් පැති බෝතලයක් හම්බෙලා ඒකයි වීදුරු කෑල්ලකුයි පෝල්ට හොරෙන් මෙයා සාක්කුවට දාගන්නවා. පෝල් මෙතනට ඇවිල්ලා කියනවා එයාලා ඉන්නේ ගොඩක් දුර හින්දා කවුරු හරි හොයාගෙන එනවා නම් මේකට ගොඩක් දවස්සයි. ඒක හින්දා හිමකුණාටුවක් එන්න කලින් කන්දෙන් පහලට බහිමු කියලා. ජේන් කියනවා එයා මැරෙන්න බය නැහැ ඒ හින්දා කොහෙවත් යන්න නැතුව එතනම ඉන්නවා කියලා. ඒත් පෝල් කියනවා දෙන්න වෙන් වෙලා හිටියොත් කරදරයක් වෙන්න පුළුවන් හින්දා එකටම යන් කියලා. හැබැයි ජේන් එතනම ඉඳලා මැරනවා කිව්වට පස්සේ ඕන දෙයක් කරගන්න කියලා පෝල් තනියම යනවා. ජේන් මේ වෙලාවේ ටික වෙලාවක් කල්පනා කරලා පෝල් යන පස්සෙම යන්න පටන් ගන්නවා. දෙන්නම එහෙම ගොඩක් දුර ඇවිදගෙන ඇවිත් කන්දක් කෙළවරටම යනවා. හැබැයි එතන ලොකු බෑවුමක් තිබ්බ හින්දා ජේන් කියනවා එයාට බහින්න බයයි කියලා. පෝල් කියනවා ජේන් ප්ලේන් එක ළඟ තනියම ඉන්න හිතුව මැරෙන්න හිතාගෙන හින්දා වෙන දෙයක් වෙන්න කියලා බෑවුමෙන් බැහැගෙන යන් කියලා. ඊට පස්සේ දෙන්න අමාරුවෙන් කන්ද පහලට බහින්න පටන් ගන්නවා. මෙයාලා මේ විදිහට ලොකු දුරක් කන්දෙන් පහලට බහිනවා. හැබැයි මෙහෙම යද්දි එක තැනකදී පෝල් දඟනවා පහලට යන්න එතනින් එහාට ගල් පතුරු නැහැ කියලා. ජේන් කියනවා එතන ඉන්න බැරි හින්දා මොකක් හරි විසඳුමක් තියෙන්න ඕන කියලා. ඒත් එක්කම පෝල් වටපිට බැලද්දී දකිනවා ටිකක් පහලින් ගහක් තියෙනවා. ඊට පස්සේ පෝල් එයාව විශ්වාස කරලා එයා කරන විදිහටම කරන්න කියලා බෑග් එකත් පහලට දාලා පෝල් අර ගහවුරට පනිනවා. හැබැයි මේ වෙලාවේ ජේන් නම් ගොඩක් බය වෙනවා පෝල්ට මොකක් හරි කරදරයක් වුණාද කියලා හිතලා. ඒත් එක්කම පෝල් කතා කරලා කියනවා එයාට මොකක්වත් ප්‍රශ්නයක් නැහැ එයා පැනපු විදිහටම ජේන්ටත් අර ගහවුරට පනින්න කියලා. පෝල් කියපු හින්දා ජේනුත් ගහවුරට පනිනවා. ගහේ අතුවල වැදි වැදි බිමට වැටෙනවා හින්දා ජේන්ටත් මුකුත් උනේ නැහැ. මේ වෙලාවේ පෝල් දකිනවා ජේන්ගේ සාක්කුවේ තිබිලා නිදිපෙති වගේ බිම වැටලා තියෙනවා. පෝල් අහනවා එච්චර නිදිපෙති තියාගෙන හිටියයි කියලා. ජේන් කියනවා එයා ප්ලේන් එකට නැග්ගෙම මැරෙන්න බලාගෙන ඒ හින්දා තමයි කලින් එයාත් එක්ක ඉන්නත් බෑ කියලා කිව්වේ කියලා. හැබැයි එහෙම මැරෙන්න හදන හේතු ඇහුවට පස්සේ ජේන් කියනවා හේතුව නම් කියන්න බෑ කියලා. තාමත් මෙයාලා හිටියේ වලාකුළු මට්ටමටත් වඩා ගොඩක් උඩින්. ඒ හින්දා ආපහු දිගටම පහළට බහින්න පටන් ගන්නවා. ටික දුරක් ගියාට පස්සේ ජේන්ට විවේකයක් ඕන කිව්වට පස්සේ කුණාටුවක් එන්න කලින් රැයට නවතින්න දණක් හොයාගන්න ඕන කියලා පෝල් දිගටම ඇවිදගෙන යමු කියලා කියනවා. ගොඩක් දුර ඇවිදගෙන ආවෙ දෙන්න ආයෙත් ආවෙ හිම වැටිච්ච පැත්තකට. ටිකක් දුරින් ගුහාවක් තියෙනවද කියලා පෝල් ඉක්මනට එතෙන්ට ඇවිදගෙන යනවා. ඊරසම ජේන්ටත් කතා කරන්න ආපහු හැරෙද්දිම දකින්නවා හිම කන්දක් පහළට කඩාගෙන වැටෙනවා කියලා. පෝල් ජේන්ටත් කතා කරලා මේක කිව්වට පස්සේ ජේන් ගොඩක් බය වෙලා බලාගෙන ඉඳිම හිම කන්ද යාගේ ඇඟ උඩට කඩාගෙන වැටෙනවා. මේ වෙලාවේ හිමවලට ජේන්ව සම්පූර්ණයෙන්ම අට යනවා. ඒත් කොහොම හරි පෝල් ජේන් හිටපු තැනට ඇවිත් හිම හාරලා යාව එළියට ගන්නවා. හිමවල සීතලට ජේන්ට සීන දියලා තිබ්බේ. පෝල් ජේන්ව අර ගුහාව ඇතුළට අරගෙන ගිහින් බ්ලැන්කට් එකෙන් යාව වහලා පුළුවන් තරම් උණුසුම් කරන්න බලනවා. ඉතින් පැය දෙකක් තුනක් ගියාට පස්සේ තමයි ජේන්ට සීයෙන්නේ. එයා බේරගත් එකට පෝල්ට තැන්කියු කියලා ජේන් කියනවා. මේ වෙලාවේ පෝල් දෙයක් කියන්න තියනවා කියලා ජේන්ට කියනවා. එයා ඉස්සෙල්ලම එයාපෝට් එකේදී දැක්කට පස්සේ එයා ගැන කැමැත්තක් ඇති වුණා. ඒක හින්දාම එයා කතා කරලා ජේන්ට එහා පැත්තේ සීට් එක මාරු කරගත්තා කියලා.
ජේන් කියනවා ඊට කලින් නම් එයා හින්දා කවුරුත් ඒ වගේ දෙයක් කරලා නැහැ කියලා. ඒත් එකම ජේන්ටත් කියන්න දෙයක් තියෙනවා කියලා පෝල්ට කියනවා. එයාගේ තාත්තා ගොඩක් සාධාරණ යහපත් කෙනෙක්. ඒ හින්දාම හැමෝම තාත්තාට ගොඩක් ආදරය කරා. හැබැයි නත්තල් දවසේ රෑ තාත්තා ඔළුවට වෙඩි තියාගන්න විදිය දේන් ඇස් දෙකටම දැක්කා. එදා ඉඳන් ඒකේ තියෙන මානසික පීඩනයත් එක්ක තමයි එයාට හැම වෙලෙම මැරෙන්න ඕන කියන හැඟීම හිතරෙන්නේ කියලා. ඊට පස්සේ පෝල් කියනවා ඒ මතකේ වගේම තාත්තා ගැන සතුරු මතකයක් තියෙනවා නම් හැම වෙලාවෙම ඒව ගැන හිතන්න. එතකොට මැරෙන්න ඕන කියන හැඟීම නැති වෙලා ආය කියලා. ඒත් එකම ජේන් ළඟ තිබ්බ ඔරලෝසුව පෝල්ට දීලා කියනවා ඒක තමයි අන්තිමටම තාත්තයාට දීපු තෑග්ග. මීට කලින් කාටවත් මේක අල්ලන්න දීලත් නැහැ කියලා. ඒක බලලා පෝල් කියනවා කාගේ හරි ජීවිතේ එක නරක මතකයක් හින්දා අනිත් හැම සතුරු හිතන මතකයක්ම මැකිලා යනවා නේද කියලා. ඉතින් මෙයාලා එදා රෑ මේ ගුහාවේ ඉඳලා ඊළඟ දවසේ ජේන් පෝල් ළඟට ඇවිත් කියනවා හිමකුණාටුවක් එන්න කලින් ගුහාවෙන් යන්න වෙයි කියලා. හැබැයි පෝල්ගේ ඉලෑට වගේක් කැල්ලා ගිහින් තිබ්බ හින්දා එයා කියනවා එයාගේ පපුව ගොඩක් රිදෙනවා වගේ ඒත් කමක් නැහැ කොහොම හරි ඇවිදගෙන යන් කියලා. හැබැයි අමාරුව තියෙද්දි යන්න බැරි හින්දා ජේන් කියනවා තව ටිකක් විවේක අරගෙනම යන් කියලා. ඉතින් දෙන්න තව දවසක් ගුහාව ඇතුළේ ඉඳලා පෝල්ටත් ටිකක් සනීප වුණාට පස්සේ ආපහු යන්න පටන් ගන්නවා. මේ විදිහට ගොඩක් දුර ඇවිදගෙන අවිල්ල හිම තියෙන පැත්ත පහු කළම යාලට එන්න පුළුවන් වුණා. විවේක ගන්න කියලා තැනක නතර වුණාට පස්සේ ටිකක් දුරකට වෙන්න නිම්නයක් තියෙනවා දැකලා පෝල් කියනවා නිම්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ගඟකුත් තියෙන්න ඕනේ. ගඟ තියෙන තැන හොයාගත්තොත් පාරකුත් හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඒත් එකම පෝල් ජේන්ගෙන් අහනවා එයා මැරෙන්න බයද කියලා. ජේන් මැරෙන්න බය නැහැ කිව්වට පස්සේ පෝල් කියනවා එයා නම් බයයි කියලා. මෙයාලා ටිකක් වෙලා මෙහෙම විවේක අරගෙන ආපහු යන්න පටන් ගන්නවා. ටිකක් දුර ඇවිත් කන්දේ කෙළවර දැක්කට පස්සේ ජේන්ට එතන ඉන්න කියලා පෝල් කන්දේ පහළ මොනවද තියෙන්නේ බලලා යන්නම් කියලා කන්දේ කෙළවරට යනවා. එයා දකිනවා ටිකක් දුරින් ඉන්න යාළ හිතපු විදියටම ගඟක් තියෙනවා. මෙයාට ගොඩක් සතුටු හිතලා ඒක ජේන්ට කතා කරලා කියද්දිම පෝල්ගේ කකුල ලිස්සලා ගිහිල්ලා පහළට වරනවා. ජේන් ඒක දැකලා ගොඩක් බය වෙනවා පෝල් මැරෙන්න ඇති කියලා. ඒත් එක්කම එයා පහළට ගිහිල්ලා බලද්දි පෝල්ගේ අත විතරයි කැල්ල තිබ්බේ. හැබැයි පෝල් ගොඩක් වේදනාවෙන් කෑග ගහ තමයි හිටියේ. ඒත් එක්කම එයා කියනවා එයාට කොච්චර වේදනාව තිබ්බත් කමක් නැහැ ලීයකින් එයාගේ අත බැඳලා දාන්න කියලා. ඊට පස්සේ ජේන් පෝල් කෑ ගහද්දිම එයාගේ අත ලීයකින් බැඳලා දාලා එයාට බොන්න කියලා වේදනානාශක වගේක් දෙනවා. ගඟ පෙනිපෙනීම මෙහෙම වෙච්ච එක නම් මෙයාලට ගොඩක් මවුල්. ටික වෙලාවක් මෙයාලා එතන ඉඳලා ජේන් පෝල්වත් අරගෙන ආපහු යන්න පටන් ගන්නවා. කන්ද උඩට ගඟ පෙනුනත් මෙයාලට තවත් ගොඩක් දුර යන්න තිබ්බා. කොහොම හරි රෑ වෙනකල් ඇවිත් එක තැනක නතර වෙලා යන් කියලා මෙයාලා එතන නතර වෙනවා. ඊළඟ දවසේදී ජේන් නැගිටලා පෝල්වත් හැරවන්න හදද්දි කොච්චර කතා කරත් එයා හැරුණේ නැහැ. ජේන් හිතුවේ පෝල් මැරුණා කියලා. හැබැයි එකපාරටම පෝල් ගොඩක් අමාරුවෙන් හැරුණාට පස්සේ තමයි ජේන්ගේ හිතේ තිබ්බ බය නැති වුණේ. ඊට පස්සේ මෙයාලා ආපහු යන්න පටන් ගන්නවා. හැබැයි ටිකක් දුර යද්දි පෝල්ට කැස්සත් එක්ක ලේවමන ගිහින් එයා කියනවා එයාට ගොඩක් අමාරුයි යායේ නම් දුර යන්න බෑ. ජේන්ට තනියම ගිහින් උදව් අරගෙන එන්න කියලා. හැබැයි ජේන් නඩනඩා කියනවා පෝල් නැතුව නම් කොහෙවත් යන්න බෑ කියලා. පෝලුත් ගොඩක් වේදනාවෙන්ම කියනවා එතන හිටියොත් දෙන්නටම මැරෙන්න වෙනවා. ඒක හින්දා ජේන් තනියම පාර හොයාගෙන ගිහිල්ලා කාව හරි උදව්වට අරගෙන එන්න කියලා. ඒත් එකම එයා කියනවා බැරි වෙලාවත් පෝල්ට මැරෙන්න වුණොත් ඒක ජේන්ගේ වරදක් නෙමෙයි. තාත්තගේ සිද්ධියේදී වගේ ඒක ගැන හිතන්න නැතුව ඉන්න කියලා. ජේන් මේ වෙලාවේ ගොඩක් දුක හිතලා හොඳට මරනවා. ටික වෙලාවකින් එයාව බේරගන්න කොහොම හරි එන්නම් මොනවා වුණත් මැරෙන්න නැතුව ඉන්න කියලා ජේන් තනියම යන්න පටන් ගන්නවා. යන්න කලින් වේදනාව වැඩි වුණොත් බොන්න කියලා බෙහෙත්පති වගේකුත් ජේන් පෝල්ට දුන්නා. ජේන් මෙහෙම අවදගෙන ඇවිත් කැලයක් මැද්දින් යනකොට සද්දයක් ඇහෙලා බලද්දී දකිනවා කැලෑ බල්ලෙක් එයා දිහා බලාගෙන ඉන්නවා කියලා. ජේන් ගොඩක් බය වෙලා දුවලා ගිහිල්ලා ගහක් උඩට ගොඩ වෙනවා. බල්ලත් එතනට ඇවිල්ලා බුරබුරා ඉද්දි ජේන් බල්ලට ලීයකින් ගහලා එලවලා දානවා. ඒත් එක්කම එයා ආපහු පහළට බහලා ඉස්සරහට දුවන්න ගන්නවා. හැබැයි ආයෙත් බල්ලත් මෙයාගේ පස්සෙන් පන්නන ගමන් තමයි හිටියේ. බල්ලා ජේන් ළඟටම ආවට පස්සේ එයා ඇඳුම අතේ පටලවගෙන බල්ලා ඇද්දියගේ ඉස්සරහට අත දික් කරනවා. බල්ලයාගේ අතහපද්දි ජේන්ගේ සාක්කුවේ තිබ්බ වීදුරු කෑල්ලෙන් බල්ලාට ඇනලා ඌව මරලා දානවා. හැබැයි බල්ලා හපු වෙහින්දා මෙයාටත් ගොඩක් තුවාල වෙලා තිබ්බේ. ඊට පස්සේ මෙයා අමාරුවෙන්ම නැගිල්ලා ගඟ තිබ්බ තැනට ඇවිදගෙන යනවා. ජේන් ගඟ දැක්කට පස්සේ ඒකෙන් එහා පැත්තට යන්න හදද්දි එයාගේ තාත්තා දුන්න ඔරලෝසුවත් අතුරට වැටලා ඒක ගහගෙන යනවා. හැබැයි මෙයා ඒ ගැන හිතන්න නැතුව ගඟෙන් එහා පැත්තට ගිහිල්ලා දිගටම ඇවිදගෙන යනවා. ටිකක් දුර යද්දි පොඩි පාරක් තියෙනවා ජේන් දැක්කා. එතනට ගියාට පස්සේ එතනම එහා පැත්තෙන් හයිවේ එකක් තිබ්බා. පාර දැක්කට පස්සේ ජේන්ට ගොඩක් සතුටුයි. හැබැයි මෙයා හයිවේ එක ළඟට ගියාට පස්සේ එයාට පාර මැදම සිහි නැති වෙලා වැටෙනවා. ජේන්ට ලාවට වගේ සිහියෙද්දි එයාව කවුරු හරි හොස්පිටල් එකට අරගෙන ගිහිල්ලා තමයි හිටියේ. එයා ඩොක්ටර්ගෙන් අහනවා පෝල්වත් එයාලා හොයාගත්තද කියලා. හැබැයි ඒත් එක්කම ජේන්ට ආපහු සම්පූර්ණයෙන්ම සිහිය නැති වෙලා යනවා. ආයෙත් ජේන්ට සිහිය එන්නේ හරියටම දවස් දෙකකට පස්සේ. එයාගේ අම්මා ඇවිත් ජේන් ළඟින් වාඩි වෙලා හිටියා. අම්මට නම් ජේන්ව දැකලා ගොඩක් සතුටුයි. ජේන් මේ වෙලාවේ ඉස්සෙල්ලාම ඇහුවේ පෝල්වත් හොයාගත්තද කියලා. හැබැයි අම්මා දුකින් වගේ කියනවා ජේන් හම්බුණු දවසටම පස්සේ දවසේ පෝල්වත් කට්ටිය හොයාගත්තා. හැබැයි ඒ වෙද්දිත් එයා මැරිලා හිටියා කියලා. ජේන්ට ඒක අහුවට පස්සේ ගොඩක් දුකයි. මොකද හැම වෙලාවෙම මැරෙන්න ඕන කියලා හිතාගෙන හිටපු ජේන්ට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දුන්නේ පෝල් හින්දා. පෝල්ගේ ඇඳුමේ තිබිලා ලියුමක් හම්බුණා කියලා ලියුම අම්මල් ජේන්ට දෙනවා. මේ ලියුම පෝල් ලියලා තිබ්බ ජේන්ට. ඒකේ ලියලා තිබ්බේ එයා මැරෙන එක ගැන හිතලා දුක් වෙන්න එපා. එයාත් එක්ක කතා කරපු අන්තිම කෙනා ජේන් නුණු එක ගැන එයාට ගොඩක් සතුටුයි. ඒ වගේම එයාට ටික කාලයක් හරි ආදරය කරාට ස්තුතියි කියලා. ජේන් මේ වෙලාවේ ලියුම කියවලා ඉවරනාට පස්සේ හොඳට මරනවා. ඉතින් දුකින් වුණත් ෆිල්ම් එක ඔය විදියට තමයි ඉවර වෙන්නේ.
ඕනම කෙනෙක්ගේ ජීවිතයට හම්බ වෙන එක කෙනෙක්ින්ද සම්පූර්ණයෙන්ම ජීවිතේම හිතන්න නැති විදියට වෙනස් කර ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ඉවරන කල් බලපු හැමෝටම thank you කියලා කියනවා. ඒ වගේම වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් comment එකකින් දාගෙන යන්න. මේ වගේ film review දිගටම බලන්න ඕන නම් දැන්ම වගේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ film review එකෙන් හම්බ වෙමු.